විසිවැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරලා තියෙනවා. විසිවැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනකොට සටහනක් දාලා තියෙනවා. මේ යෝජනා අනුමත කිරීමට පබනයි සාකච්ඡා කිරීමට නොවේ කියලා. ඉතින් ඒකෙම පේනවා කැබිනට් මණ්ඩලයේ ආණ්ඩුවේ ගමන් මාර්ගය. අද මං හිතන්නේ මාධ්‍ය වේදිනේ උග දෙරේ දන්නේ නැහැ මේ 19 ආරම්භ වුණේ කොතනද කියලා. මේ 19 ආරම්භ වුණේ 17 වෙනි ආණ්ඩු ක්‍රම විවස්ථාවේ. දෙදාස් ගණන් වල වයඹ මැතිවරණයේ තිබ්බා. පළාත් සභා මැතිවරණය. ඒ මැතිවරණයේදී විශාල වශයෙන් අක්‍රමිකතා සිද්ධ වුණා. පොලිසිය පක්ෂග්‍රාහී වුණා, රජයේ නිලධාරීන් පක්ෂග්‍රාහී වුණා. අධිකරණයට බලපෑම් කෙරුවා. ඉතින් මේ මැතිවරණයෙන් පස්සේ රටේ කතිකාවතක් ඇති වුණා. මේ උසස් ආයතන රටේ තියෙන උසස් ආයතන අධිකරණය, පොලිසිය, රාජ්‍ය පරිපාලනය ඒ ආයතන ස්වාධීන වෙන්න ඕන කියලා. ඒ කතිකාවත පදනම් කරගෙන තමයි 17 වෙනි ආණ්ඩු ක්‍රම විවස්ථාව 2001 පාර්ලිමේන්තුවට ගෙනාවේ. මේ 17 වෙනි සංශෝධනයේට එදා පාර්ලිමේන්තුවේ ඉන්න හැම පක්ෂයක්ම ඡන්දෙ දුන්නා. චන්දිකා මැතිනි එක ගෙනාවේ. මහින්ද රාජපක්ෂ මහත්තයත් එකට ඡන්දෙ දුන්නා. මේ 17 වෙනි විවස්ථා සංශෝධනයෙන් වෙනස් වීම් රාශියක් සිද්ධ වුණා. නමුත් ප්‍රධානම වෙනස් වීම තමයි මේ උසස් ආයතන අධිකරණය, පොලිසිය, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය පරිපාලනය ස්වාධීන කරන්න. ස්වාධීන කරන්න විවස්ථාදායක සභාවක් පත් කළා. ඒ විවස්ථාදායක සභාවට බලය දුන්නා. විවස්ථාදායක සභාවට බලය දුන්නා. විධායක ජනාධිපතිතුමා එවන නමක් ප්‍රතික්ෂේප කරන්න මේ උසස් ආයතන වලට. ඒක තමයි ආරම්භය. Breaking.lk